සිලදාටම සුබ දැසනම් අපි අද බදාදා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මාධ්‍ය වේදිකාව සූදානම් තමුන්නාන්සේලා සමග කාරණා කීපයක් පිළිබඳව අදහස් දක්වන්න. පළවෙනි එක තමයි මේක අතිශයින් කනගාටුදායක කාරණයක්. මේ පහුගිය දවස්වල දේශපාලන වේදිකාව පරීක්ෂා කරනකොට මට කණ්ඩායම් දෙකක් හම්බුණා. එක කණ්ඩායමක ඉන්නවා වෙලා ජනාධිපති. දැන් දිවුරුම් දෙන්න විතරයි තියෙන්නේ. තව කණ්ඩායමක් ඉන්නවා වෙන්ඩ ජනාධිපති. ඉතින් මම මේ වෙලා ජනාධිපතිලයි වෙන්ඩ ජනාධිපතිලයි දෙගොල්ලම කියන දේවල් ගැන ටිකක් සබුද්ධිකව හොයලා බැලුවා. අර කනගාටුවට කාරණේ තමයි මේ එක්කෙනෙකුටවත් මේ රටේ තියෙන ප්‍රශ්න පිළිබඳව කිසිම අවබෝධයක් නැහැ. වෙන විදිය තමයි කියන්නේ, වෙලා විදිය තමයි කියන්නේ. ඇත්තටම මේ රටේ මිනිස්සුන්ට මේ වෙන්ඩ ජනාධිපතිලා වෙලා ජනාධිපතිලා ජනාධිපතිපුටුව ඉඳන්න ඕනකමක් තියෙනවද කියන ප්‍රශ්නේ අපි අහන්න ඕන. හේතුව අපිට කාලයක් නෑ තව ජෝකර් කෙනෙකුට අවස්ථාව දෙන්න. කියන්නේ අත්හදා බලන්න කාලයක් නෑ. එනිසා මේ වෙලාසහ වෙන්ඩ ජනාධිපතිලා මං කණ්ඩායම් පහකට බෙදුවා. පළවෙනි කණ්ඩායමේ නායකයෝ කියනවා බඩගිනි අයට අපි කන්න දෙනවා, බඩ පුරවනවා, හැබැයි දඟලන අය බලාගෙනයි. එක්කෝ ඔළුව පලනවා, එහෙම නැත්නම් අතුරුදහන් කරනවා. අපිට එහෙම කරන්න පුළුවන් අය. එනිසා ඒ අය එක මිටට අරන් මේ වැඩේ කරනවා කියලා කියනවා. එකම කණ්ඩායම රට වටේ අරගෙන යනවා. රෝස පාට කොඩි, සුදු පාට වෙනකන් කොඩි ගහලා තියෙනවා. තව කණ්ඩායමක් කියනවා, ඇයි අපේ තාත්තා කරේ? ඒ විදියට මටත් කරන්න පුළුවන්. අපේ හිටපු අමාත්‍ය චම්පික රණවක මැතිතුමා නම් බොහොම පැහැදිලිව සත්‍යාන්ත පත්‍රයකට කියනවා, ආයේ නම් ප්‍රේමදාස යුගයක් අවශ්‍ය නැහැ. මන් දන්නවා එතුමත් ওই රීඩ් ඇවෙනිව් එකේ කොළඹ විශ්වවිද්‍යාලයේ වදකාගාරේ වදබන්ධනයට ලක් වුණා. අපිත් මාස 18ක් පල්ලිකැලේ පුනරුත්ථාපන ආයතනයේ පුනරුත්ථාපනය වුණා. ඒ නිසා ප්‍රේමදාස යුගයක් ගැන නම් මේ රටේ අපේ පරම්පරාවේ අය හිතන එකක් නැහැ. එනිසා කවුරු හරි කෙනෙක් කියනවා නම් තාත්තා කරපු විදියට කරනවා කියලා, ඒ තාත්තා කරපු විදිය මේ රටේ මිනිස්සුන්ට හොඳටම මතකයි. සහ ඒ විදිය දැන් අවශ්‍ය නැහැ. ඒ නිසා අපි ඒ තාත්තා කරපු විදියට කරන්න හිතාගෙන ඉන්න අය පිළිබඳවත් හොඳ තත්සේරුවකින් ඉන්නේ. තව කණ්ඩායමක් ඉන්නවා අපි මාමා ජනාධිපති වෙලා කරපු දේවල් තියෙනවනේ. එයා නතර කරපු තැනක් තියෙනවනේ. එතනින් එහාට මම කරගෙන යන්න. රාජ්‍ය දේපළ පෞද්ගලීකරණය කිරිල්ල, රාජ්‍ය ව්‍යවසාය වසා දෙමිල්ල, රාජ්‍ය සේවය කුඩා කිරිල්ල, රාජ්‍ය ආදායම වැඩි කරගන්න ගන්න පුළුවන් හැම තැනකින්ම බදු ගැහිල්ල, මේ මාම කරපු විදිය. ඉතින් මාම කරපු විදිය පිළිබඳව හොඳටම කතා කරන කෙනෙක් ඉන්න වික්ටර් අයිවන් කියලා.
රාවි පත්‍රයේ කර්තෘතුමා. එතුමා ලියලා කියලා තියෙන දේවල් කියවල බැලුවොත් මේ මාමනතර කරපිටනින් කරන්න කල්පනා කරන ඉන්න අය ගැනත් හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් අපිට. තව පිරිසක් ඉන්නවා අපිට දීලා බලන්නකෝ. හැබැයි දීලා බලපු එකක්වත් හරියට කරගන්න බැරි වෙච්ච මිනිස්සු මේ කියන්නේ. රටේ ප්‍රබල ඇමතිකම් දරුවා ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තා. හැබැයි මිනිස්සුන්ට යමක් කරන්න නෙමෙයි. ඒ අයත් දැන් හුදකලා සටනක ඉන්නවා. අනේ අපිටත් දෙන්නකෝ. අපිට දුන්නොත් අපි මේ වැඩේ හොඳට කරලා පෙන්නන්නම් කියලා. භයානකම කණ්ඩායම තමයි අපි අතර ඉන්නේ. දැන් මේ අය භයානකයි කියලා කියන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආශිර්වාදයෙන්ම මහින්ද යුගය පිළිබඳ මතක තිබ්බ මිනිස්සුන්ගෙන් ජනවරමක් අරගෙන ඇවිල්ලා අත කියනවා අපි තව එක පාරක් දීලා බලමු. ඉල්ලනවා කිව්වොත් අපි නම් ඔන්න උදව් කරනවා. මේ දෑත ශක්තිමත් කරන්න යන පිරිසකින් අපි ප්‍රවේශම් වෙන්න ඕන. මේ අය හැම වෙලාවකම එක කකුලයි පොදුජන පෙරමුණේ තියාගෙන හිටියේ. ඒක අපිට පේනවා කල්ලි කණ්ඩායම් විදිහට පිරිසක් අපෙන් වෙන් වෙලා යනකොටම. 11 දෙනාගේ කල්ලියක් ගියා, 4 දෙනාගේ කල්ලියක් ගියා, 5 දෙනාගේ කල්ලියක් ගියා. මේ හැමෝටම තියෙන එක අභියෝගයක් තියෙනවා. ඒ තමයි ලබන පාර කොහොමද පාර්ලිමේන්තුවට එන්නේ කියන එක. ඒ නිසා පැරණි කියමනක් මට මතක් වෙනවා. මේ සද්ද දාන බල්ලු හපන්නේ නැහැ. පුංචි කෝටු කෑල්ලක් ගත්තාම මේ අය පන්නන්න බොහොම ලේසි. ඒ නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවදියෙන් ඉන්නේ. හරි වෙලාව ආපුවාම මේ පිරිස පිළිබඳව පොදුජන පෙරමුණේ දහස් සංඛ්‍යාත පාක්ෂිකයෝ මේ අයට පාඩමක් උගන්වයි. ඉතින් මේ කණ්ඩායම් පහම මට දැනෙන විදිහට මේ රට කරගෙන යන අය නෙමෙයි. රට කරගෙන යන්න කිසිම අවබෝධයක් තියෙන අයත් නෙමෙයි. මේක මේ රටේ මහජනතාව පිළිගන්න. ඉස්සර හොයලා දේශපාලන වැඩසටහන් බලපු පිරිස් රූපවාහිනීවල YouTube නාලිකාවලට මාරු වුණා. දැන් YouTube නාලිකා බලන්නෙත් නැහැ. සමාජ මාධ්‍ය ඇසුරු කරන්නෙත් නැහැ. මිනිසුන්ට මේව අහලා ඇති වෙලා. ඒක මූලික වශයෙන් අපි තේරුම් ගන්න ඕන පෙරට වඩා මේ රටේ ඡන්දදායකයා බුද්ධිමත්. ඒ නිසා මොකක් හරි ස්ථීරසාර වැඩපිළිවෙලා පහුගිය සතිය පුවත්පත් සාකච්ඡාවේදී මම ඉල්ලීමක් කළා. එන්න තමුන්නාසලාගේ වැඩපිළිවෙල අරගෙන මේ රට හරවන අපි කතා කරමු. ඒ නිසා තවදුරටත් මේ රටේ මිනිස්සු මුලා කරලා සල්ලි විසි කරලා ඡන්ද දිනලා රජ වෙන්න පුළුවන් කියලා කවුරු හරි කෙනෙක් හිතාගෙන ඉන්නවනම් ප්‍රධාන මන්සන්ධිවල තමන්ගේ පින්තූර ගාලා මතක තියාගන්න මිනිස්සුන්ගේ ඉවසීමේ සීමාවේ කට්ට අපි කියන්නේ රතු කට්ටත් පැනලා තියෙනවා.
එක අපි අවබෝධ කරගන්න ඕන. එනිසා මේ රටේ කවුරු බලයට ආවත් සුළුසා මදි පරිමාණ ව්‍යවසායකව ආරක්ෂා කරන්න පුළුවන් කෙනෙක් බලයට එන්නට ඕන. ණය ගෙවන්නේ කොහොමද? මොකද්ද ඒකට තියෙන සැලැස්ම කියන එක රටට ඉදිරිපත් කරන කෙනෙක් එන්න ඕන. ඒ වගේම ණය නොගෙන රටේ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කරන්න පුළුවන් කියනවා නම් ඒ කරන්නේ කොහොමද කියන එක මේ රට හමුවේ තියන්නට ඕන. තරුණ ප්‍රශ්නවලට උත්තර දෙන්න පුළුවන් නායකයෙක් එන්න ඕන. තරුණයා පිළිබඳ අවබෝධයක් තියෙන තරුණ ප්‍රශ්න වලට මරණය නෙමෙයි විසඳුම කියලා කියන්න පුළුවන් නායකයෙක් එන්න ඕන. උසායට ආරක්ෂක රැකියාවලුත් කොටායට කම්කරු රැකියාවලුත් දෙන කෙනෙක් නෙමෙයි මේ තරුණ ප්‍රශ්න වලට උත්තර හොයන කෙනා විය යුත්තේ. බඩගින්න නිවන්න පුළුවන්, බඩගින්න තිරසාර ලෙස නිවන්න පුළුවන්, සංපෝෂිත ගෘහාර්ථිකයක් හදන්න පුළුවන්, සංපෝෂිත ගමක් හදන්න පුළුවන් වැඩපිළිවෙලක් තියෙන කෙනෙක් තමයි මේ රටේ බලයට එන්නට ඕන. නොබැඳුණු විදේශ ප්‍රතිපත්තිය තවදුරටත් ඉදිරියට ගෙන යන්න පුළුවන් කෙනෙක් තමයි මේ රටේ රාජ්‍ය නායකයා වෙන්නට ඕන. එහෙම නැතුව දැන් ඉන්දියාවට සරුසාරයි, අපි ලංකාවේ ඉන්දියාවේ ප්‍රාන්තයක් කරලා බලමුයි කියන කෙනෙක් නෙමෙයි බලයට එන්න ඕන. රාජ්‍ය ව්‍යවසාය දේශීය ආර්ථිකයට බරක් නොවන විදියට කළමනාකරණය කරගන්න පුළුවන්, ඒවා විකුණන එක උත්තරේ නෙමෙයි කියලා විශ්වාස කරන නායකයෙක් සහ වැඩපිළිවෙලක් සහිත කෙනෙක් තමයි මේ රටේ ඊළඟ ජනාධිපති.